ඔයාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා SL බජීස් වර්ල්ඩ් YouTube channel එකට. ඉතින් යාළුවනි මම අද මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ ඔයාලට ඔයාලගේ බජීස්ලගේ මේල් ෆීමේල් සහ එයාලගේ වයස හොයන්නේ කොහොමද කියලා. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ආයි බ්‍රීඩින් වලට පෙයා එක තෝරගනිද්දි හරියටම මේල් එක්කෙනෙක් සහ ෆීමේල් එක්කෙනෙක් තෝරගන්නේ කොහොමද? අනිත් එක තමයි බ්‍රීඩ් කරද්දී අවුරුද්දක්වත් වයස පෑගත් තමයි තෝරගන්න ඕන. ඉතින් ඒ අවුරුද්දක් විතර වයස පෑගක් අඳුරගන්නේ කොහොමද කියලා, නැත්තම් පොඩි අය ගෙනල්ලා බ්‍රීඩ් කරන්න අමාරු නිසා අවුරුද්දක් විතර වයස පෑගත් තෝරගන්නේ කොහොමද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් ගියාල් තියෙන්නේ. ඉතින් අපි වැඩිදුර කතා කරනකොටම අපි යමු අපේ වීඩියෝ එකට. ඉතිං අපි පළවෙනි ඊටම කතා කරමු මේල් හොයන්නේ සහ එයාලගේ වයස හොයන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට මේ පේන ෆොටෝ හතරක් පේනවා. ඉතින් මම ඒකේ තියෙනවා පළවෙනියට මාස 1 සහ 2 වයස, ඊට පස්සේ දෙවෙනි 2 සහ 4, ඊට පස්සේ 4 සහ 6, ඊට පස්සේ 6 12 කියන මාස ප්‍රමාණ වලින් තමයි මම මේ බජ්ජීස්ලාගේ ෆොටෝ හතර දාලා තියෙන්නේ. ඉතින් පළවෙනි ෆොටෝ එක ගත්තොත් එයාගේ වයස මාසයක් හෝ මාස දෙකක් අතර තමයි වෙන්නේ. ඉතින් එයාගේ ලක්ෂණ ගත්තොත් එයාගේ තියෙන්නේ අර හොටේ උඩි කෑල්ල, ඒක නිල් පාට බොහොම අඩුයි, සුදු පාටට හුරු දම් පාට වගේ තමයි පොඩ්ඩක්ම තියෙන, ඔයාලට පේනවා ඇති. ඉතින් එයාගේ ඇහැ ගත්තොත් ඇහැ වටේ කිසිම සුදු පාට රවුමක්, ඒ කියන්නේ රින්ග් එකක් නැහැ, තනිකර කළු පාට ඇහැ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට හොඳට පේනවා ඇති ඒ බව. ඉතින් ඊට පස්සේ ධ්වනි රූපේ ගත්තොත් එයාගේ අර කලින් මාස දෙකක් විතර වෙන බජීට වඩා එයාගේ හොටේ උඩ කෑල්ල ඔයාලට පේන ඇති දම් පාට වගේ පේනවා. ඉතින් එයාගේ අයිට වැඩිය පාට වැඩි, ඒ කියන්නේ දම් පාට වැඩි එයාට මාස දෙකත් හතරත් අතර නිසා, එයා ටිකක් අයට වැඩිය ලොකු නිසා. ඉතින් එයාගේ ඇහැ ගත්තොත් අරයට වඩා ටිකක් වෙනස්, ඒ කියන්නේ එයාගේ පොඩ්ඩක් රින්ග් එක තියෙනවා, ඔයාලට පේනවා මදි ඇති බොඳ වෙල වගේ ඇති. සාමාන්‍යයෙන් ගොඩක් අමාරුයි ඒක බලාගන්න, මොකද එයාත් අර මාස දෙකක් වගේ වෙනකොට පොඩ්ඩක් ලොකු නිසා එයාගෙත් බලාගන්න අමාරුයි ඒ රින්ග් එක. ඉතින් එයාගේ පොඩ්ඩක් විතර රින්ග් එක තියෙනවා, එයා ගොඩක් ඒ කියන්නේ අතට අරගෙන එයා බැලුවොත් ගොඩක්ම ලංකාල බැලුවොත් එයාගේ ඇහි රින්ග් එක තියෙනවා කියලා පේනවා. ඉතින් අපි යමු අපේ තුන්වෙනි රූපෙට. ඒ කියන්නේ මාස 4ක් 6ක් වයස බජී කෙනෙක්. ඉතින් එයාගේ අර කලින් දෙන්නටම වඩා, ඒ කියන්නේ වැඩියෙන්ම දෙවෙනි රූපෙටත් වඩා තුන්වෙනි රූපෙ ඉන්න බජීගේ ඇහැ වටේ නෙමෙයි හොටෙන් උඩ කෑල්ල ටිකක් දම් පාටයි, කියන්නේ දම් පාට වැඩි, අරයට වඩා ගොඩක් ඔයාලට පේනවා දම් පාට වැඩි බව. ඉතින් එයා මාස 4ත් 6ත් වයස එක්කෙනෙක්. ඉතින් අරේ දෙන්නටම වඩා ටිකක් වැඩි මල්, ඒ නිසා එයාගේ තියෙන දම් පාට වැඩි. ඉතින් ඇහැ ගත්තොත් අරයට වඩා එයාගෙත් පේන්නේ නැහැ. ඒ වුණාට අර හතර දෙකත් හතරත් වයස බජීටත් වඩා ඇහැවටේ රින්ග් එක තියෙනවා, එයා අතට අරගෙන බැලුවොත් පේනවා හොඳටම. ඉතින් අපි යමු අපේ හතරවෙනි රූපෙට. ඒ තමයි ලොකු බජී කෙනෙක් ඉන්නේ, එතන ඉන්නේ මාස 6ක් 12ක් වයස බජී කෙනෙක්. ඉතින් එයාගේ ගත්තොත් හොටෙන් උඩ කෑල්ල ගොඩක් හොඳට නිල් පාට, ඒ කියන්නේ බ්‍රීඩින් ඒජ් එකේ ඉන්න බජී කෙනෙක්. ඉතින් එයාගේ හොඳට නිල් පාටට පේනවා ඇහැ ගත්තත්. එයාගේ අර තුන් දෙනාටම සාපේක්ෂව වලට හොඳට පේනවා ඇති. එයාගේ ඇහැවටේ සුදු රින්ග් එකක් තියෙනවා, හොඳට පේනවා. ඉතින් එයා තමයි බ්‍රීඩින් ඒජ් එකේ නැත්තම් බ්‍රීඩින් වලට හොඳම බජී කෙනෙක් වෙන්නේ. ඉතින් අර තුන් දෙනාම ගත්තොත් ගොඩක් අසාර්ථක වෙන්න පුළුවන් බ්‍රීඩින් වලට. ඉතින් ඔයාට බජීස්ලාගේ මේල්ලාගේ මේල් හොයන විදිය සහ එයාලගේ වයස හොයාගන්න විදිය ගොඩක් හොඳට තේරෙන්නේ නැති. ඉතින් අපි යමු අපේ දෙවනි වර්ගයේ. ඒ තමයි ෆීමේල් හොයන විදිය සහ එයාලගේ වයස හොයන විදිය. ඉතින් කලින් ෆීමේල් හොයපු වගේම මම හදලා තියෙනවා ඒ කට්ටියගෙත් ෆොටෝ හතරක් දාලා. ඉතින් පළවෙනි රූපේ ඉන්නේ මාස 2ක් 3ක් වයස කට්ටිය. ඉතින් දෙවෙනි රූපේ ඉන්නේ මාස 3ක් 4ක් වයස කට්ටිය. ඉතින් තුන්වෙනි රූපේ ඉන්නේ මාස 4 සහ 6 වයස කට්ටිය. ඉතින් හතරවෙනි රූපේ ඉන්නේ මාස 6ත් 12ත් අතර කට්ටිය. ඉතින් ඒ කියන්නේ බ්‍රීඩින් ඒජ් එකේ ඉන්න කට්ටිය. ඉතින් අපි පළවෙනි රූපේ ගැන කතා කරොත් පළවෙනි රූපේ ඉන්න එක්කෙනාගේ නිකන් හොටේ සුදු පාට වගේ තමයි හොටේ උඩ කෑල්ල, ඒ කියන්නේ මේල් පොඩි පැටියට සමානයි. කියන්නේ මේ දවස්වල කොහොමත් ෆීමේල් මේල් හොයන්න ගොඩක් අමාරුයි. ඉතින් එයාගේ ඇහැ පේන්නේ නැහැ ගොඩක්, එයා හැරිලා ඉන්න නිසා ඉස්සරහා. ඉතින් එයාගේ ඇහැ ගත්තොත් අර ඉස්සෙල්ලා මේල් ගිනාගේ වගේම තනිකරම කළු පාට විතරමයි තියෙන, සුදු රින්ග් එකක් නැහැ පේන්න. ඉතින් දෙවනි රූපේ ගත්තොත් ඒ කියන්නේ මාස 3 4
අතර ඉන්න කට්ටිය ගත්තට පස්සේ එයාගේ හොටේ උඩ ගෑල්ලර මේල් සමානයි ටිකක්. ඒ කියන්නේ දම්පාට වගේ තමයි තියෙන්නේ. ඉතින් එයාගේ ඇහැ ගත්තොත් අර කලින් කියපු වගේම අර දෙවනි මේල්ගේ තිබිච්ච වගේම මෙයාගේ තැහැවටේ පොඩියට සුදු රින්ග් එක තියෙන. මෙයාම අතට අරගෙන බැලුවොත් ඔයාට හොඳට පේනවා සුදු රින්ග් එක තියෙන බව. ඒ කියන්නේ යන්තම් වගේ බොඳ වෙල වගේ තමයි තියෙන. මොකද එයා අර මාස දෙකක් තුනක් අතර වැඩිය පොඩ්ඩක් විතර ලොකු නිසා එයාගේ පොඩ්ඩක් රින්ග් එක තියෙනවා. ඒ වුණාට ඒක වැඩිය පේන්නේ නැහැ. ඉතින් එයා අතට අරගෙන බැලුවොත් නම් ඔයාට පෙනේ. ඉතින් අපි යමු අපේ තුන්වෙනි රූපෙට. ඒ තමයි මාස 4ත් 6ත් අතර බජීස්ලා ඉන්නේ ඒකේ. ඉතින් ඒක ගත්තොත් එයාගේ හොටේ උඩ කැල්ල ගත්තොත් නිකන් සුදු පාටට තමයි තියෙන්නේ. ඒක නිකන් නිල් පාට තියෙනවා යන්තම් වගේ බොඳ වෙල ගිහිපු වගේ. ඉතින් එහෙම තමයි මාස 4ත් 6ත් අතර කට්ටියගේ හොටේ උඩ ටික තියෙන්නේ. ඉතින් ඇහැ ගත්තොත් එයාගේ ටිකක් විතර අර රින්ග් එක පේනවා. එයාගේ ටිකක් දුරට පේනවා. ඒ වුණාට තදටම සුදු පාට රින්ග් එක නැහැ. ඉතින් අපි හතරවෙනි රූපේ ගත්තොත් එයා ඉන්නේ මාස 6ත් 12ත් අතර කට්ටිය. ඉතින් ඒ කට්ටිය ගත්තොත් එයාගේ හොටෙන් උඩ කෑල්ල තියෙන්නේ දුඹුරුම පාට. ඒ කියන්නේ තද දුඹුරු පාටක්. ඒ කියන්නේ එයා බ්‍රීඩින් ඒජ් එකේ ඉන්නේ. ඒ කියන්නේ බ්‍රීඩ් වලට හොඳම සයිස් එක තමයි මාස 6ත් 12ත් අතර කට්ටිය. ඉතින් මාස 4ත් 6ත් අතර කට්ටිය බ්‍රීඩ් කරනවා. මගේ ළඟත් බ්‍රීඩ් කරලා තියෙනවා. එයාගේ සාර්ථක වෙනවා. ඒත් කලාතුරකින් සාර්ථක නොවෙන්න ඉඩ තියෙනවා. මොකද එයාට පුරුදු නැති වුණොත් පළවෙනි සැරේ දෙවෙනි සැරේ විතර සාර්ථක නොවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මාස 6ත් 12ත් අතර කෙනාගේ හොටේ උඩ දුඹුරු පාටයි තද දුඹුරු පාටයි. ඉතින් ඇහැ ගත්තොත් ඇහැ වටේ ඔයාට පේනවා ඇති යන්තම් කළු පාට බෝලේ වටේ සුදු පාට රවුමක් තියෙනවා. ඉතින් මේල්ගේ වගේම නැහැ. මොකද ෆීමේල් ලගේ ටිකක් අඩුවෙන් තමයි මේලට වැඩිය අඩුවෙන් තමයි රින්ග් එක හැදෙන්නේ. ඉතින් ඔයාට පේනවා ඇති කළු පාට බෝලේ වටේ සුදු පාට රින්ග් එකක් තියෙනවා. ඉතින් එයා තමයි බ්‍රීඩින් ඒජ් එකට හරියන්නේම. ඉතින් මම හිතනවා ඔයාලට මේල් ෆීමේල් හොයන විදිය සහ එයාලගේ වයස හොයන විදිය හොඳට වැටෙන්න ඇති කියලා මේ වීඩියෝ එකෙන්. ඉතින් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ බෙල් අයිකනේ ක්ලික් කරලා තියාගන්න. ඉතින් මගේ වීඩියෝ හොඳ නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, ඔයාට තියෙන ප්‍රශ්න කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.